මාස් කන්නේ ගැන යල් කන්නේ ගැන යල් කන්නේ කියන්නේ බොහොම නරක කන්නයක් තේරුණාද අස්වැන්න ලබා ගන්න අඩුයි අමාරුයි ඇයි දවස් 69යි ගොයම් ගහ හැදෙන්නේ ඒ හින්දා මේ කන්නේ අපිට ලොකු අස්වැන්නක් නැහැ තේරුම් ගන්න මේ කන්නයක් නැතුව හැම දවසෙම වවකා කරන්න පුළුවන් කියලා කියන මිනිස්සුන්ට මේක තේරුම් ගන්න කියන්න ඕනේ මෙතන මෙතන අංශක 23 හැමාරය තියෙන්නේ. ඒ 23 හැමාරෙන් 6 හැමාර ගියහම අංශක 17යි තියෙන්නේ. මෙන්න මේ අපිට ගහ හැදෙන්නේ අංශක 17ක කාලය තුල. එහෙනම් දුස්ස වර්ණාවලිය ළඟ වැටෙන්නේ. එහෙනම් ගහක් වර්ධනය කරන්න බෑ. ළඟ ළඟ. එහෙනම් යලේදී සරු අස්සන්නක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා යල කුරුල්ලන්ට කියනවා අනේ මෙදා යලේ ණය නොකරන් කුරුල්ලනේ එහෙනම් අපි යලේ මොකද්ද කරන්න ඕනේ කුසිකර්මේදි මම කුසිකර්ම මෙති නම් යදවුම් අඩු කරනවා වියදම් කරන්න එපා වියදම් කරන්න අඩු වුණාම ගහ වැඩි නැත්නම් මොකද කරන්නේ ගහ වැඩිීමේ ස්වභාවික චක්‍රය මිනිසුන්ට පැහැදිලි කරනවා මිනිසුන්ට පැහැදිලි කරලා වැඩක් නැහැ මිනිස්සු කරපු දේවල් කරන්න ඉන්නේ එහෙමනම් නිලයේ ඒ සඳහා නිලයේ දරන මිනිහෙක් ඉන්නවා නිලධාරී හරි ඒ නිලධාරියට කියනවා වෙලා වතුර දෙන කාලසටහන හදන්න කියලා. ඊට පස්සේ තියෙන්නේ මහා මහා. මෙතන දවස් 23යි. මෙතන 92යි. දවස් 115 ගොයන් ගහ හැදෙනවා. ලොකු පඳුරක් හැදෙනවා. හැබැයි උසයන්නේ නැහැ. ඇයි පඳුරු දාන කොට ගහ උසයන්නේ නැහැ. එහෙනම් යලේදී ගොයන් පඳුරු දාන්නේ මේ හේතුවට. 60 පඳුරු හැට පඳුරු වගේ දෙයක්. එක පඳුරක ගස් 60ක් තියෙනවා. ගෝණ බරු. බරු. තනි අතින් කපන්න බෑ. ගෝණ බරු. බරු. 60 පඳුරු. දැන් තණ්හාවනේ. 60 මේක වලයි තියෙයි මාස 6ක්. ඈ ගොයන් ගහ කපන්න ඔක මාස 6ක්. ප්‍රශ්න නෑ. සුවඳල් ටිකක් කලවම් කරලා වපුරනවා. 60 පඳුරු 60 සුවඳලු එකට වපුරනවා. සුවඳල් මාස 3යි. මාස 3 කියන්නේ 60 පඳුරු වල බණ්ඩි එන්නේ ඉස්සෙල්ලා. බණ්ඩි එන්නේ 60 පඳුරු වල 5 වෙනි මාසෙදී. දැන් මේ පහුවෙන්නේ 3 වෙනි මාසෙ. හරිද? තව බණ්ඩි නෑ. ප්‍රශ්නේ ඈ? ගහතු සයි. දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? දැන් ප්‍රශ්නයක් තියෙනවා. කොළ වැඩි. නෑ. 60 පඳුරු වල. 60 පඳුරු වල ගොයන් ගන්න හරක්වත් දාන්න ඕන කන්න කොල කන්න. ආ. එතකොට දැන් සුවඳල් පීදිලා පැහිලා මාස 3යි කපනවා සුවඳල්. ගොයනුත් එක්ක කපන්නේ. දැන් පේනවද? දැන් කුඹුරේ සුවඳල් ටික අපි කපාගෙන. 60 පඳුරු කොලත් එක්ක ජොලියට 60 පඳුරු ටික පීදිනවා. හරිද? ජොලියට පීදිනවා. මෙච්චර උපක්‍රම තිබිච්ච මේ රටේ ගොවිතැනේ මේ එකක්වත් තියන්න පුළුවන්කම තියෙනවද කුසිකර්ම දෙපාර්තමේන්තුව? එකට ගහන්නේ අම්මා පා එකට ගහන්නේ කලවම් කරලා. අරක පීදෙනකොට අරක තව හිතලවත් නැහැ. ඒ වෙලාවේ තමයි කොල කපන්න තියෙන්නේ. හා කොල කපන්න තියෙන්නේ. මොනා හිතෙන්නේ දැන්? මරුණනම් මං මේ ටික හොයාගන්න නැත්නම්. දැන් ඕකනේ අර කරන්නේ ස්කොච් බොනට් වල කොල කපන්න කියලා. හා හරි ඒ හින්දා මහේදී අපි වපුරන්නේ වැඩිමාල් වී සුවඳ හරිද ඒවා මාස 5 4 4ම හරි වී වැඩි අස්වැන්නක් ගන්න 65 වෙනම මාවි ගොනමරු තියෙන 4ම හරක් දුකද ගන්න ගොනමරු දානහලා කියන්නේ දැන් ඔයා මැරෙන්න යනවා නම් මට තව ටික වෙලාවක් ඔයා ජීවත් කරගන්න ඕනේ. අයියේ අස්සම් කරගන්න ඔප්පුවට. එහෙ වෙලාවට මොකද කරන්නේ? දානහලා වී වලින් කැඳපොනො. ටිකක් වෙලාව පණල්ලා තියෙනවා. දෙලුම් වගේ. ඔව්. හරිද? එහෙනම් දානහලා බිම නොලහා ගෙදර ගොහින් අටුවේ හලා. දාන කියන්නේ කොයි දානද සර්? දානහලා ඒක නම දහනල දහනල. නියම වචනේ දහනල. නිකන් දයන් ඔය මහ ප්‍රණ වයන ධනනේ සල්ලිනේ ඔව් ධන ධන ඔව්
දහනහල. බිම 12 ගෙදර ගොහින් අටුවේ හල. අන්න ඒව තමයි අපි වපුරන්නේ මේ මහට. පඳුරු දානින්ද බලු වඩියට අට පහක් වැටෙන්න. අට පහක් වැටෙන්න නම් විසිරෙන්න නේද ගුණාගේ කොන්දට උඩින්. අරක ගුණාගේ කොන්දට බඩට යටින්. මේක ගුණාගේ කොන්දට උඩින්. එහෙමනම් මහේදී අත යන්න ඕනේ උඩට. යලේදී අත යන්න ඕනේ යටට. තේරෙනවද? එහෙනම් කකුල යන්න ඕනේ මහේදී පස්සට. යලේදී කකුල යන්න ඕනේ යටට. ඔව් නෙය ආඩ ගන්න නැටුනුත් කරනවා මම ටිකක්. යලේදී බලන්නකො ඉස්සරහට වපුරන වපුරන යනවා. මහේදී පස්සට පස්සට ගහගෙන යනවා. පරණ මිස්සු එහෙම තමයි කරේ පස්සට එන්නේ. එහෙම ගහ පස්සට එන්නේ. යලේදී ගහගෙන 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 ඉස්සරහට යනවා. ඉස්සරහට. මට පිස්සු ඉඳ හොඳට මම ඔදිහා බලා ඉන්නවා. තේරුණාද? මේ මොකද්ද වෙන්නේ කියලා. පුළුවන් කියලා. මේකයි කියන්නේ. අපි හරියට ඉගෙන ගන්න ඕනේ කෙලින් ඇවිල්ලා කෙලින් ප්‍රශ්න කරලා ඉස්සරහට අද අපි එහෙම නැහැ. ගුරුන්ට බය හෝ ඉගෙන ගන්න ඕනාවක් නැතිකම හින්දා ඈතට වෙලා බලා ගන්නවා ඉගෙන ගන්න පුළුවන් කියලා. බෑ. බහින්න ඕනේ මැද්දට. තරපි නිකන් බයක්. ඇත්තම තියෙන බයක්. ඒ හින්දා තොංගලේ වහන්නේ. තොංගලේ. හරියට සෙන්ටර් එකේ වහන්නේ නැහැ. මොකද තොංගලේ වහනවා කියන්නේ. කුළුලෙන් බයයි. ගහේ අත්තේ ගෙඩිය දිලා ගෙඩිය ගාව වහන්නේ නැහැ. තොංගලේ වැහලා ඩිංග ඩිංග පැන පැන ගෙඩියට කෙට්ටු කරනවා. අපි කියන්නේ ඔය කවුරු හරි කෙල්ලක් ඉන්න ගෙයක් ගාව කොල්ලෝ දෙන්නේ කොල්ලෝ එහෙම කරගෙන මොකද අරුව නිකන් තොංගලේ වහලා වගේ. අයියේ ගෙඩියට කෙට්ටු කරන්නේ ටික ටික ගෙඩියට කෙට්ටු කරන්නේ. බයයි ගෙඩියට එකපාර වගේ. ආයුබෝවන් ශ්‍රී ලංකා. ටෙලිවිෂනයේ අභිවා YouTube නාලිකා අතරේ ඉහළින්.